அரியா, சுப சந்தியாவாக சீருது நடமா ஆமது போட்டுலாங்கிட்ட சூட்டாங்க சூட்டா போட்டாக்கலாங்கிறேன் கொட்டை ஓடி ஆமது இன்னும் அப்படி தேக்க தெருவான் சார் நான் சீருது நடமா அப்படி மே பொடி மாத்ருகாவாக்கு கத்தாக்கிறான் டெவில் இன்னும் மே கூறுகளை நிதாஸ் கரகான்னுக்கு கேன கூறுகளை நிதாஸ் கரகான்னு தான் ஆமது இராஜ் மகன் இல்லுவா இராஜ் ப்ரோக்ராம் எக்கேதி அவன் புழுவா சஜித்துமா சஜித்து கதாக்கா கதாக்கா சீதாவந்தமா கேள்வி எவ்வளவு கொரோனா கேதா அப்படி பலங்க எவ்வளவு கொரோனா இது கருணகம் கியன்னு கூறகல பள்ளிய கரண அய கோடாய மகத்தே வந்துனாட அந்தல புறா வித்யாயகத் குணாட அந்தல லகு நெடுமாட் நடல தியன்னி மொகத ஒக்கம ஒக்கம அனவசன் திகிம ஒக்கம அயின் கர்லா பள்ளிய தியல் தினோ வந்தின்ட ஏக முஸ்லிம் பள்ளி தாமத் பாவிட்ட கரனா முஸ்லிம் பள்ளிய ஏகுளம் பள்ளிய கதா கண்ணகம் இந்த திலா தியா தாவகாலிகோ தன நே ஸ்திர தன பை ஏகன புறா வித்யா ஸ்தானே பூமியேம தமை புறா வித்யா ஸ்தானே அப்பி பாப்பி பன்சால் தன ரஜமாவியார் ரஜமாவியார் உர்க்கேரல கலவண்ட பே தி புறா வித்யா கூரகல தன கூரகல முஸ்லிம் ஒப்பு கரண்ட புது பிலிமியாக் தினோ கேல அராபியக்கு ஹரி பிரசித்த தெனக அபி ஒக்கும அராபிய தியன் தங்குல ஹங்கர் கேவல தெ தியன் ஹின்னே ஒப்பே பைல கஹனோ மேகே மே அபி ஹொந்த ஹிந்தா ஹரி அபி இராஜ்ஜாயாகி வெடின ஹமதுரோத் சப்போர்ட் எக தென்ன மன் தக்கிது வெல இன்னோ சஜித் பிரேம தாஸ் மேகே மேமை மெதன மகே மகே மாம பொம ஆதரின் கியனவா மாம ஆதரின் கியன கதாவக் தியனவா இராஜ் அஷேன் லஹிர் மே தாருண்ய
මට 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 ඕන දේ දැන් ඕගොල්ලන් කරනවා. මේ කාර කඩේ මේ තාරුණ්‍ය පෙළ ගැහෙන්නුනේ 2020 ඡන්දෙට. හරි 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 ඡන්දදායක දැනුවත් කරන ලොකු වගකීමක් තියෙනවා. මාධ්‍ය පනත තියෙනවා. හරි ඡන්දදායක හරි තැනට ගෙනලා ඔයා කියන නිදහස මේ මේ රටට ගෙනියන්න ඕන. මේ රට අපේ. ඒ හින්දා කරුණා කරලා කූරගල ෆයිට් එක මම නම් කරනවා. කූරගල සටන. ඔන්න අපිත් එක දුනා මමත් එක දුනා මම මෙච්චර කාලයක් නේද කූරගල. ඉරා තනියෙන් නෑ. ඉරා තනි වෙලා නෑ. අපි ඔක්කොම ඉන්නවා. ඉරා සිල්බින්ද ගත්තෙත් නෑ අපි දන්න විදියට. හැබැයි මෙහෙමත් කියනවා. මේ මේ ඉරාජ් කරන්න නිකන් මේ මහින්දගේ ගෝටගේ නිකන් මේ සැලැස්මේ කොටසක් කියලා නිකන් මේ ඒක ඒක යාගේ අයිතිය. හැබැයි ඒක යාගේ 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 නෝ. හැබැයි යා කරන්නේ ජාතික වගකීමක් මෙතන. එයා කරන්නේ කූරගල සටන. කූරගල සටන ඒක ඒක මේ කවුරුත් හිතන්නේ පා මේ ගෝඨාභය මේ ගිල ගෝඨාභය සුද්ධ කරා. ඉතින් ගෝඨාභය කියන්නේ මේ රටේ මිනිහෙක් නේ. අනිවාර්යයෙන්. දැන් ගෝඨාභය මලොත් මහින්ද මේ රට යන්නේ නැද්ද? දැන් වෙනස්සුල් බුදුමලා කියලා පකිස්තාන යන්නේ නැද්ද? මෛත්‍රීපාල සිරිසේන මරනොත් රට යන්නේ නැද්ද? පර පිස්සුද පයිට් යන්නේ. එයා මරන්නේ නැහැ. එයා මේ මාවත් කාදෙල්ලුම් ගන්න ජනාධිපති මරන්න ප්ලෑන් කරනවා ග්‍රාහී වේදයි. නෑ නෑ මෛත්‍රීපාල. ඔයා මේ ඔයා මොකක් කරි මාත්‍රික තරහයි මගේ. නෑ නෑ නෑ. එතුමා යහතින් මේ මාස හතරණන් ඉන්න ඕන. ආ මාස හතර දහමතරණ ඉන්නේ. දැන් ඡන්දකාල ඉවරනේ. අයිසිං අන්දියාවනේ හාට් ඇටැක් එකක එක දෙක හාමුදුරනේ කහින විශ්වාසින් කියන්නේ මාස 4යිලු මෛත්‍රීපාල සිරිසේන ඉන්නේ. එයා මෙන්ෂන් යනවනේ. ආ එහෙම යනවාද? ඒක තව අවුරුද්දක් බැරිද ඉන්නේ යාට? නෑ හාමුදුරට ආවද මොන හරි. නෑ මම අහන්නේ හාමුදුරට යනවද නෑ නෑ හාමුදුර මම අහන්නේ මැක්ගෙන් නීත්‍යානුකූල භාවයේ යා යන්වර් නොවැම්බර් නොවැම්බර් මාස මුල සිට ඔක්තෝබර් මාස මේ දැන් කිව්වා හරි විදියට. ඔව් ඒකනේ එයාට නාම යෝජනා බාර දෙන්න නැතුව නැතුව ජනාධිපතිවරයා ඉන්න බැරි නම් දැන් අද යාත්මා එතුමා කියලා තියෙනවා අද එතුමා කියලා තියෙනවා මම තුන්වෙනි පාර්ශවයට එන්නේ නැහැ කියලාත් කියලා. ඉතින් මහින්ද මහත්තයා මම මේ වෙලාවේ ශ්‍රී ලංකාවත් සිංහල කතෝලිකයන් සහ සිංහල බෞද්ධ හරි මේ වෙලාවේ හරි තීරණේ ගන්න ඕන. මයින් කන්ටෙස්ට් එකට ප්‍රධාන අස්ස දෙන්නේ කිව්වහම ඇති. ගෝඨායි සජිත් ගාවොත් කවුද දිනන්නේ? මම කැමතියි. කවුද දිනන්නේ ගෝඨායි? දැන් දිනන්නේ මේ ප්‍රශ්නේ. අපි දන්න අස්ස මම මේ වහන්න. ගෝඨායි සජිත් ගාවොත් හාමුදුරුවෝ නගින්නේ සජිත්ගේ ස්ටේජ් එකටද? ගෝඨාගේ ස්ටේජ් එකට. ගෝඨාගේ ස්ටේජ් එකේ අසත්සාලි ඉස්බුල්ලා බදුදී හකි මේ හතර නැග්ගොත් බය නැතුව සජිත් ස්ටේජ් මන් නගිනවා. සජිත්ගේ ස්ටේජ් එකේ නැග්ග අනි ඒ හතර සජිත්ගේ නැග්ගොත් බය නැතුව පොඩක් ස්ටේජ් එක නගිනවා. අන්න එමය අපි කරන්නේ. අපි එච්චර අන්තවාදී කොටුවේ හාමුදුරුවෝ. අපෝ නේ මම ජාතිවාදී. හැබැයි හොඳ සිංහල වෙ මුස්ලිම් රණිත් ජාතියට ගරු කරන සිංහල. එහෙමයි. අපි තවත් අලුත් පෙරකට බැස්ස අන්තිම වශයෙන් විනාඩියෙන් තව කතාව අපි අවසන් කරනවා. ගෙවල් 50ක් හදන්න බලාපොරොත්තු වෙන මේ අවුරුද්ද ඉවර වෙද්දි කොටුවේ පොඩි හාමුදුරුවෝ මේ දේශ අපි හෙට උදේ අපි චන්දිමාල් අපි ඔක්කොම යනවා. අපි හමුදා රොද්දාතු ආපයතේ මේ කමුල කපති දැන් කවුරු කුණු වෙනවද මේ දවස්වල? ආයි පුවාල වැඩි වෙලා කොස්ගම හෙට අපි බ්ලොග් ගල් 500ක් දෙන. ඒකේ බොහොම try අපි මාසෙකින් ඒකේ පළවෙනි කේ ඒකේ තමයි දෙන්න හදන්නේ. ලෝකෙ වටෙම ශ්‍රී ලාංකීය බෞද්ධ, ශ්‍රී ලාංකීය මුස්ලිම්, ශ්‍රී ලාංකීය සිංහල, ශ්‍රී ලාංකීය බර්ගර් අනිත් ජාති මිනිස්සු ශ්‍රී ලාංකික ඉංග්‍රීසි ගුරුවරයා. ඔව් අපේ මේ ඉඳන් ඔක්කොම අලින්න අපේ සෙට් අපේ දුව මේ කට්ටිය ඔක්කොම අපි අර ලයිට් අල්ලන මල්ලි එයා අර මල්ලි චන්දිමල් අයියා ඉන්නවා. අපි ආවේ අද අපි ආවේ වෙන වැඩකට යන ගමන් ආවේ. මොකද අපි දැනුත් යන්නේ සමාජ මෙහෙවරක් කරන්න දැන් අනිවාර්යෙන්. ඔව් ඒ හින්දා අපි මේ අර අපි දුන්නා රට බද්දට. ඔව් පාර්ලිමේන්තු 99 අවුරුද්ද බද්ද එන පාර්ලිමේන්තු ඩිසීස් වල අවුරුදු හතර දිලා තියෙනවා. ආ අවුරුදු අපි හතරකට දැන් බද්ද ඉවරෙන්න ළඟයි. ඒ බද්දේ පායවත් ලියනවා. මේ බද්දේ පංගුවක්ෙන් බද්ද හැවා. පංගුවක්ෙන් ගෙදර කොමන්ට් එක කැඩුවා. ඈ පංගුවක්ෙන් අපි නොදන්න හොරොප්පු දෙලා ගේ ඉන විකුණා වාගේ. ඉතින් දැන් මේ ඔක්කොම හදන්න ළඟ ළඟ එනවා. අලුතෙන් අලුත් ගියුසුම් ගන්න අලුතෙන් ඔප්පු ලියන්න අලුතෙන් වැඩ කරන්න මේ ඔක්කොම එනවා. දැන් හාමුදුරු කියෝ මේ කලින් අන්තිම ප්‍රශ්නේ මේ ත්‍රස්තවාදී කොහේ හරි තැනකට සම්බන්ධ වෙන සිංහලයේ මුස්ලිම් මන්නේ කිව්වනේ. ඔව් මුස්ලිම් ත්‍රස්තවාදී කොහේ හරි තැනකට හාමුදුරුවෝමයි කිව්වේ. ඔව් ඒ පරිණේ කිදි කිව්වේ අපි. ඔව් හාමුදුරුවෝ හිතන විතර කවුද මේ සිංහලයේ මේ ත්‍රස්තවාදීට සම්බන්ධ? මේ ළඟදී මීගවී හූ තිබ්බා යාට. එයාට? එයාට හූ තිබ්බා. ඡන්දින්දා ජාතිය පාවලා දෙන්න එපා.
සඳින්ද ජාතිය පාරව දෙන්න එපා. අපි ගෙවල් 50ක් හදනවා ආමුදුරොත් එක්ක කොටුවේ පොඩි ආමුදුරොත් එක්ක. මට අද ටිකක් මෛත්‍රි මාතන ටික ග්‍රේඩ් හිතුණා. එයා තුන්වෙනි පාර්ශ්වය ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. කිව්වා. මම ඒක ලොකු ප්‍රවෘත්තිය. මොකද මේ රට ප්‍රධාන ආශ්‍රයෝ දෙන්නේ ග්‍රේස් එක දුවන්න ඕනම වෙලාව මේක. ඡන්ද කඩන්න නැතුව සිංහල අසර නොකර. මම ෆයිට් එකේ ඉන්න ඕන. හොඳ ආශ්‍රය දෙන්නේ සජිතු කොටයි කියන්නේ. මතක තියාගන්න. මෙයා නියෝජනය කරන පක්ෂ නෙමෙයි මං නියෝජනය කරන. හොඳ ගැටුමක් තියෙන ඉස්සර බලා ගන්න අපි දෙන්නයි. අනේ මතක තියාගන්න. ඒක මට හොඳ ප්‍රවෘත්තියක්. හැබැයි මතක තියාගන්න මේ ඔක්කොම කතා කරන්නේ අපේ රටේ සිංහලයෝ ලෝකෙ වටේ ඉන්න සිංහලෝ මේ ලංකාව දිහා බලන් ඉන්නේ. අනිවාර්යයෙන්ම. නෑ. එහෙමයි. ඒකත් මතක තියාගන්න. ඒ අයියේ. දන්නේ නෑ. රටේ රොරල් විරෝධී වැඩි කියලා ඉන්නේ නෑ. එන්නේ නෑ. ඒක ලොකු දෙයක්. හරි අපි ගෙවල් 50ක් හදන කොටුවේ පොඩි හමුදුත් එකේ ඉඳලා හැමෝගෙම සපෝට් එක දෙන්න. අපි YouTube එකේ තියෙන වීඩියෝ එකක් දාලා කොටුවේ පොඩි හමුදුත් එක අපි හදපු දෙවෙනි ගෙදර විස්තර සියලුම දේවල් තියෙනවා. කොටුවේ පොඩි හමුදුරන්ගේ account numbers ඒ හැම එකම තියෙනවා. රුපියල් 100කින් රුපියල් 150කින් 1 ඩොලර් එකකින් උදව් කරන්න පුළුවන් පිටරටින් හැම දිනටම. අපි අලුත් වැඩක් පටන් ගත්තා ගෙවල් 50ක් හදන්න. ඒ ගෙවල් 50ත් එක්කම අපේ අහිංසක දුප්පත් අසරණ කවුරු හරි ඉන්නව නම් අපි උදව් අවශ්‍ය හාමුදුරන්ට කමක් කතා කරන්න මට කතා කරන්න අපි උදව් කරන්න සූදානම් කියලා කියන්නේ අපේ කටුව පිටියේ මිනිස්සු අපි කටුව පිටියන්නේ සූදානම් ඔව් කොච්චි කඩේ මිනිස්සු අපේ ඊළඟට මේ මඩ කඩේ මිනිස්සු කාට කොට දුරයි යන්නේ අපි යනවා ඒ උනාට අපි ජූලි VC එක සදහාම්ස සිල් මාපියස් වෙන කැලණිමුල්ල මැදිස්ථානේ තුවාල ලයින් දරුවන්ට සෙත් පතලා නැති වෙච්ච අයට පීපවන් වන්න පිරිත් කියලා 100ක්ම දානයක් දෙනවා. මගේ ලෝකවාසී කතෝලික ගොඩක් අය ඉන්නවා මගේ හිතවත් ඒ ඇඩ් එකේ සුභාරංචියකේ. මතක තියාගන්න කතෝලිකය බෞද්ධය දාලා යන්නේ නැහැ. බෞද්ධය කතෝලිකය දාලා යන්නේ නැහැ. අපි ලින්ක් වෙලා ඉන්නේ. ඇයි මුස්ලිම් මිනිස්සුව අමතක උනේ? ඒ කියන්නේ කතෝලික බෞද්ධ දාලා ඉන්නේ නැද්ද? බෞද්ධ කතෝලික දාලා ඉන්නේ නැද්ද? මුස්ලිම් මිනිස්සුව අමතක කරාද හමුදුරු? ඔය ඇත්තටම ඡන්දෙ දෙන්න හදනවා මට කියන්නේ. නෑ හමුදුරනේ. මුස්ලිම් මිනිස්සු ගොඩක් ඉන්නවා බේස්. මතක තියාගන්න මම මගේ මේ මුස්ලිම් මිනිස්සු ඉන්නේ නේද? මම කවුරුනේ? මේ අසර්ණ කතෝලික මිනිස්සු යන්නේ. අපි මුස්ලිම් මිනිස්සු කොහොමද? අපි කතෝලික මිනිස්සු බෞද්ධ මිනිස්සු අතරේ අවුරුදු ගණන් තිස්සේ තිබ්බා මේක. මේ අමිත දැඟිලි ජාල පැත්තනේ අපි. මේ ඔක්කොම කසාදන්නේ නේ බදු දෙන්න. අනිවාර්යෙන්. දැන් මේ අර පන්සලේ හමුදු පන්සලේ මේ පියතුමා කියලා අපි මුස්ලිම් ජාල පොඩි පියතුමා නේ ඒ වගේ කාලයක් තිබ්බේ. ඉතින් අර පොඩක් හැංගිලා ඉන්නේ නැතු මුස්ලිම් මිනිස්සුන්ට අපි ආරාධනා කරමු හැංගිලා ඉන්න. නෑ අප්පු මගේ මුස්ලිම් යාළුවෝ හොන්තරන් ඉන්නවා. මගෙත් ඉන්නවා. හැබැයි මතක තියාගන්න මේසේ ඩොට් යනවා පස්සේනේ මුස්ලිම් මන්ත්‍රීවරු. අනිවාර්යයෙන්. බොරු වල රංගපෑවා සිංහල ඡන්ද සිංහල මුස්ලිම් කියුවා. නමකුත් දාගන්න. කබීර් හෂීම්ලද? ඡන්ද වලින් ආපු කබීර් හෂීම්ලට ඇන්ටි කියන දේ චැට් කොල්ලා. මලේ අපි සමු ගන්නවා. ආරාධනා කරන සිංහල දෙනාටම මතක තියාගන්න. ඇන්ටි ලංකල් එක්ක සෙල්ලම් කරා ඉච්ඡා ඡන්ද අපේක්ෂකයෝ. තරුණ දුවල පුතාලා එක්ක 2000 ඡන්දෙදි සෙල්ලම් බොරු කියන එක අපි ගෞරවය මතක් කරනවා අපේ අභිමානේ අපේ මිනිස්සු තෙරුවන් සරණයි බොම්පින්.